සමනල 6 තුන්වැනි ස්ථානය. පිහිනුම් තටාක ඉඳලා ගෙදරට ඇවිදගෙන යනකොට මං හිටියේ හරිම සන්තෝෂෙන්. මට එදා හැම දෙයක්ම හොඳ අතට පෙනුණා. ඇතුළේ යන මිනිස්සුන්ව වීදුරු වලින් එළියට පේන ට්‍රොලි බස්, අයිස්ක්‍රීම් වෙරෙන්දියෝ. ඒගොල්ලෝ ඉන්නේ තරම් සතුටින්. එච්චරම රස්නේ කාලගුණයක් නැති දවල් කාලේ. මගේ ඔළුව හීතල කරලා හම්මාල ගියේ සුලන් රැලි. මේ ඔක්කොම හරිම හොඳ විදිහට මට පේන්න ගත්තා. ඔය ඔක්කොනමට වඩා හොඳම දේ එදා සමනලාර පිහිනුම් තනගින් මං තුන්වෙනියට තේරුණ එක. ඒ ගැන තාත්තට කියන්නේ මම මේ යන්නේ. මං හොඳට පේනන දකින්නයි තාත්තට හැමතිස්සෙම ඕන උනේ. එයා හැමෝටම කිව්වේ අනිවාර්යයෙන්ම පේනන් ඉගෙන ගන්න කියලා. විශේෂයෙන්ම පිරිමි ළමයි. ඒගොල්ලෝ ලොකු පිරිමි වෙච්ච දවසට පේනන දැනගෙන ඉන්න ඕන. ඒ මොකද නැවක් ගිලෙන්නේ අනකොට හරි බෝට්ටුවක් අනිත් පැත්තේ පෙරළුණාම හරි දියේ ගිලෙන්න යන පිරිමියෙක්. නියම පිරිමියෙක් විදිහට ගණන් ගන්න බැරි හින්දා. ඉතින් අද මං පිරිනල තුන්වෙනි තැනට ආවා. මං ඒක තාත්තට කියන්න යන්නේ. මං පුළුවන් තරම් හයියෙන් ගෙදර ආවා. මොකද පුතා අද බොහොම සතුටින් අම්මා තොර ඇරපු හැටි ඇහුවා. අද පිරින තරගයක් තිබ්බා. මොකද තරගේ නම? සමනලාර මීටර් 25. ඔයා කීවෙනිය වුණාද? තුන්වෙනියා. තාත්තගේ මූණේ හිනාවක් ඇඳුණා. හැබැයිටම කොයි තරම් දක්ෂ ළමයෙක්ද ඔයා. ඇත්තට මේකන හරිම හොඳ වැඩක්. මම දන්නවා එයා ඇත්තටම සන්තෝෂ වෙනවයි කියලා. එයා දිහා බලනකොට මගේ හිත තවත් හොඳටම සතුටුයි. කවුද පළවෙනියා උනේ? වෝවා. එයා හුඟක් කාලෙක ඉඳන් පීනන්න ඉගෙන ගන්නවා. එයා පළවෙනි වෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ. වෝවා හැබැයි දක්ෂෙක්. කවුද දෙවෙනියා? රතුපාට කොණ්ඩේ තියෙන ළමෙක්. මං එයාගේ නම දන්නේ නැහැ. එයා වතුරට බැස්සම ගෙම්බෙක් වගේ. ඔයා තමයි තුන්වෙනියා වුනේ. තාත්තගේ මූණේ ආයෙමත් හිනාවක්. මට හොඳටම ආඩම්බරයි. තුන්වෙනි තැන කියන්නේ නරක නෑ. ලෝකෙට පදක්කම් ලැබෙන්නේ තුන්වෙනියා වුණාමනේ. කවුද හතරවෙනියා? කවුරුත් නෑ. මොකක්ද ඒක තේරුම? අපි හැමෝම තුන්වෙනියෝ. මම, මීෂා, තෝලියා, කිම් අපි හැමෝම. වෝවා පළවෙනියා. රතුපාඩ කොණ්ඩේ තියෙන ළමයා දෙවෙනියා. ඉතුරු ළමයි 18 දෙනාම තුන්වෙනියෝ. එහෙම තමයි කෝච් අපිට කිව්වේ. ඒකත් එහෙමද? තාත්තා ආයෙමත් පත්තරේ කියවන්න ගත්තා. කොහොම හරි එතනින් පස්සේ මගේ හිතේ එච්චර වෙලා තිබුණු සන්තෝෂෙ ටිකක් අඩු වුණාද කොහෙද?